ඉ මේ වොට තියන සුවිශේෂී මාතෘකාවක් තමයි පාර්ලිමේන්තු වර ප්‍රසාද කියන කාරණය. එතකොට පාර්ලිමේන්තු වර ප්‍රසාද කියන කාරණය ගැන අපි නීතිඥ්‍යවරු විදිහට යම් විවරණයක් කර ගන්නවා නං. මේ පාර්ලිමේන්තු වර ප්‍රසාද හා බලතල ාලිමේන්තු බලතල හා වර්‍රසාද පනත කියන්නේ එක්දාන් සමසය පනස්තුනේ අංක විසයක දරන පනතින් තමයි ඒ. පාලින්තුව තුළ සම්මත කරලා නීතිය බවට පත් වෙලා තිීෙන. එතකොට පාර්ලිමේන්තු බලදලහා වර ප්‍රසාද පනත අට තේ ප්‍රධාන වශයෙන්මතිෙනවා එකේ උපලේකනයක් උපලේකන දෙකක් තියෙනවා අයන්න සහා යන්න කියලා එතකොට අයන්කින උපලේකනේ තියන යම් අයිතමයන් දන්නවක් තියෙනවා ඒකෙ තියෙන කාරණ සම්බන්ධෙන් අධිකරන්න ලය තිනන්නේ ගරු ශ්‍රේෂ්්‍ර අධිරණයට අයන්න කියන උපලේකනයෙන් සිද්ධවන යම් වර ප්‍රසාදහා බලතල කඩවීමක් සම්බන්ධයෙන් බලතල අධිකන්න බලතල පැරෙනවා පාලිමේන්තුවට හ ්‍රේ් ්‍රාධක පාලිේතුවට හෝ ්‍රෂ්ාික නෙක රමයි කියන්න. එතකොට දැන් තියෙන මූලිකම කාරණය තමයි පාර්ලිමේන්තුව තුළ මේ වරප්‍රසාදහා බලතල සම්බන්ධයෙන් මෙහෙම පනතක් සංස්ථාපනය වෙන්නේ ඇයි. ඒකේ අරමුණ මොකක්ද. එතකට ඒ එක්දාර්ශමසය පනස් තුන. තරන් එ හාට ගිය ඉතිහාසේක මහිත නට පසේ එක වතාවක් සංශෝධනයීම පට වෙලා තියෙන. මේ අවස්ථාවදී මේ පාල්ලිමේන්තු බලතලහා වර ප්‍රසාද කියන කාරණ පාවිච්චි වෙන්න ඕනේ මොනවාටද කියන කාරණය පිළිබඳ. මහිතන්නේ පාලිමේන්තු මන්ත්‍රී තුමන්ල්ලා එත් එක්කම නීති විශාරදීන්. නැවත නැවත සලකා බැලිියුතු සහා සාකච්ා කලයුත් තනකට අප දැඟ විිලතින. එක හේතුවක්වයෙන ඒ තමයි දැන් සිද් වෙන ඇතම් කාරණාදිියහා බැලුවන්. විශිෂෙන්ම පාර්ලිමේන්තුේ වරප්‍රසාද කඩකරාය කියලා. අි දන්නවා දරු ශ්‍රේෂ්ට්‍රාධිකරන්නේ විිනිශ්කාරතුමන්ලා තුන්දෙනෙක් සම්න්ධයෙන් පාලිමේන්තුවුවට ගෙනනල්ල ප්‍රශ්න කරන්න යනමට දැන් ගැටලුවක් ඇත්වෙලා ලන එක ඒ වරප්‍රසාධ කඩීම සම්බන්ධයෙන් ඒ අදාළ පාලිමේන්තු මන්ත්‍රීවරයා කරපු පැමිණිල්ල සම්බන්න්නේ අදාළ කමිටුව තීරණය කරලා තියෙනවා ඒ සාකච්ඡාාව ද්‍රෙඩිගෙනියන් මන්ද තිරනෙ ල න ක් චා ඉරිි ගෙනියන් යනුව අදාළ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඉදිරි පියවර ගන්න මේ වෙන කොට නියමිත වෙලා තියෙනු එහෙම තත්වයක් ැටතේ ගත්ත හම එහෙම තත්වයක් ඇරතේ ගත්ත හම දැන් එතල බරපතන ප්‍රශ්්‍යත්ය දැන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පාලිමේන්තුේ වර ප්‍රසාද කඩ කලා යැයි කියමින් ඉදිරිපත් කල තියෙන චෝදනාව අදාළ කාරණය තියෙන්නේ පලාාත්පාල්ල මැතිවරණයට අදාළව ලිේතුව විසින් තමන්ගේ එකගතාවේ මත සම්මත කරගන්න අලද විසර්ජන පලත්කෙටුම් පති. අදාළ පළත්පාලන චන්දය සඳහා වෙන්කල වැයකල් වකර අදාල බිලියන දහයක මුදල මුදල්ල මාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිදහස් නොකර රඳවා තබා ගැනීම වලක්වාලමින් තමයි ඒය අතුරුත් අහන නියෝගි නිකුත් කරේ. දැන් හරියටම බැලුවවාම රු ශ්‍රේෂ්්‍රාධි කරණය විසින් කරලා තියෙන අදාළ නියෝගය මගින්. පාර්ලිමේන්තුවයට අයිති මුදල් සම්බන්ධවතියන බලය මල්්‍ය බල මූල්්‍ය පාලනය සම්බන්ධය තියන බලය තවත් ශක්තිමත්වීමක් තමයි සිද්ධ වෙලා තින්. ඇයි විදාායකය විසින් විදායක ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා හැටියට ඉඳමින් ඔහුගේ තනිපුද්ගල ැඩටි ඔහුගේ අව්‍යතාවයක් මොදකි කියන්න සිද්ධ ව. හු දව කරන්නන්නේ හෝ පත් කරන්න ඔහ රැකබලාගන්න හ පෝෂණය කරන්නේ පොදුජාන එක්ත් පෙරමුණ පොජාන පෙරමුණ. එතට පොදජණන පෙරමුණේ ලේකම්බරයා සගරකාර අවසම් කියනවා මේක වැරදිවැඩ. අපි කියන්නන්නේ චන්ද තියන්න කියන. එතකොට පොදු පෙරමුණේ ඉන්න නායකයා මහින්ද රාජ පක් ජ ා ල කියන න්ද නිකලට තියන ෙක් වැරදි චන්දතියන් න අපේ කාලන ප හතුරට චද ද බවා කියල කියන. එතකොට හෙන මේක අපිට හිතෙනෙම නිල්විකරණසිහ ජාපතිවරයා විසින්. තමන්ගේ තනි කැමැත්තට තමන්ගේ තනි මතට තමයි මේ මුදල් නිදහැස් කරන්න තුව තියෙන්. එතකොට එහෙම විදාායකය විසින් විවස්ථාදායකයට සතු මුදල් පාලන බලය අතික්‍රමණය කරලා වි්‍යවස්ථාදායක කාර්යකට බලපෑම් කරනකොට. එහෙම කිරීම වලක්වාාලමින් ගරු ශ්‍රෂ්ඨාධිකරය විසින් නිකුත් කරන තිීන්දුව කොහොමද පාලිමේන්තුේ වර ප්‍රසාද කඩ කිරීමක් වෙන්නේ. ඔන්න පළවෙනි කාර. දෙවැනිියක තමයි අපිට දැන් පේනවා ඇතැම් මාධ්‍යායතන විශේෂ අපි දැකක් පහුගේ දස්ල සියත මාධ්‍යාආයතන. සම්බන්ධය විශාල කතිකාවතක් ඇතිවෙලා වර ප්‍රසාද විශේෂ කමිටුුවක් දාාලා ඒ කමිටුවෙන් නිර්දශණනිකුත් කරල මේ වෙනකොට දරු නීතිපත්තුමාගේ උපදෙස් සඳහා යොමු කරන්න ලෑස්ති කරලා තියෙන. දැන් අපිට තියන ප්‍රශ්ය දැන් අපට පේනවා සාමාන්‍ය පොදු නීතිය යටතයි. මැඩ පවත්වා ගන්න බැරි. සාමාන්‍ය පොදුනීතිය යටතේ මර්ධනය කරන්න බැයි. සාමාන්‍ය පොදුනීතිය යටතේ. තමන්ට නතුකරගන්න බැරි. ජනමාධ්‍යයතන ජනමාධ්‍යකරුවන් සහ. ඊටත් වඩා බරපතලදේ තමයි. අපි නීතිය රන්දෙවල කියලා සරකන අධිකරණය ගරු විනිශ්ිකාරතුමල්ලාට. එය ආණඩුවට හිතවාදී නෑවගේ තීන්දු හම්බෙන වෙලාවට බලපෑම් කරන්න මෙන්න දැන්වරප්‍රසාද. පනත කියන නමින්? විශේෂ කාරුණයක් අඳුලාගරෙනවා. මේක කිසිස්සේත්ම හොඳ ප්‍රවණතාවයක් නෙමේ ඇයි තමන්ට විරුද්ධ සියල්ලෝ මර්ධනය කරන්න මේ වරපසාද බලත පාලිමේතු වර ප්‍රසාද බලතල කියට පනති යටතේ මෙතැලින් එහට කටයුතු කරන්න පෙළබීම තැඩි අතිශ්‍යය භයනක ප්‍රවණතාවයක් මේ වනොහොට විලතින. එනිසා අපිට අහන්න තියන ප්‍රශ්නේ පාල්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත තියෙන්නේ. ආණ්ු ක්‍රම වවස්ථාට උඩින්ද. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි අපි ගැ ලටේ උත්තරීතර නීතිය කියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි පාර්ලිමේන්තුවේ බලතල හා වර ප්‍රසාද පලත කියන දෙකයි ගත්තහම මේ දෙකෙන් උත්තරීතර වෙන්නේ කොයිකද. අපේ මතය සහ අපි ගෙනගන්න නීති අනුව බොහොම පැහැදිලි අපි කියනවා උත්තරීතර වෙන්නේ මේ ශ්‍රීලංකා ආ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. එනිසා ශ්‍රී ලංකා ආණ්ු්‍රම ව්‍යස්ථාව යටත තමයි මේ? සියලු පනත් හැදෙන්. එඒනිසා තමයි ඕනම් පනතක් ගෙනාවම ඒ පනත ආණඩු ක්‍රව්‍යස්ථාාවට අනුකල්ලද කියල බලන්න ්‍රේෂ්්‍රාධි කරන්නේ ඉදිරියේ අිියක් කිරීමේ හැකයාාවතියෙන් ්‍රෂ්්‍රාධි කනය මත විම හැකවති. එඒනිසා කොයහැරි අවස්ථාවකද යම්පනතක් අඩංු කාර පි මතකයි පහුිය කාල ගෙනවා පුන් රුත්තාාවපන කාරර්යාශ්‍ය පනත අපි දැකයි කුල ග සිද් වෙච්ච විද. අපිදක් අතතුරු ෙනවා ගැට් කර අධි ආරක්ෂිත කලාප පිළිබඳ ගැසට් නිේදන. දක්kkaයි කු ග ච් රජ හස් පන ගෙනාව අපි දක්යි කුළ ගන්න සිද් ක්ච . යි ඒක මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනන්නකූල බවට. ඇතිවෙච්ච බලපෑම සහ නයිතිීක පෙළඹවීම නිසා. ඒ ආණ්ඩුව සිද්ධ වෙන වක්කු ගන්න. එතකොට දැංගපිය හනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට වඩා උඩින්ද පාලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැදගත් කිය සැලකෙන වර්‍රසා අදහා බලතල පනත තියෙන්. මොකද අපිටක අන්න සිද්ධ වෙන. හේතුව තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවේ බොහොම පැහැදිලිව කියනවා අණ්ඩුක්‍රම ව්‍යස්ථාව හතර හතර ඇයන්නේ බොහොම පැහැදිලිව කියෙනවා ආණඩු ක්‍රම ව්‍යස්ථාවයෙන් ප්‍රකාශ කොට පිළිගන්නු ලබන මූලික අයිතිවාස්කම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේය. අපි කියන්නේ සියලු පාලන ආයතන කියනකොට පාල්ලිමේන්තුවත් ඒ පාලන ආයතන කෙනෙ ඒ වර්ගයට අදාළ වෙන. එතකොට ගරුකනු ලැබිය යුත්තේය. ආරක්ෂා කනු ලැබිය යුත්තේය, වර්ධනය කරනු ලැී යුත්තේය. තවද මූලික යිතිවාස්කම් මෙහි මතු දක්වා ඇති විදිවිධාන්න දහසලස්ව ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංශිප්ත කිරීම සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය. එතකොට අපි දාහතනනි වගන්තයට ගිහාම් ආණඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒ තියෙනවා දහතර එක ආයන්න අයන්නින් කියනවා සෑමපුර ඇසිකරම භාෂනයේ නිදහසට සහ ප්‍රකාශනයේ ප්‍රකාශනය ඇතුළු අදහස් පලකිරීමේ නිදහස්සට ද එහෙනම් දැන් පාලිමේන්තුව ඇතුළෙ කරන කතාවක් එළියේ විවේචනය කරන්න බෑ කියලා යම් ඒ කතාවක් සම්බන්ධයෙන් යම් අදහස් දැක්කීම කරන්න බැෑ කිය ඒ කතාවක් සම්බන්ධයෙන් යම් මතයක් පල කරන්න බෑ කියලා. ඒ අදහස් දැක්කීම සම්බන්ධයෙන් යම් තමන්ගේ අදහසක් දක්වන්න බෑ කියලා. කොයි නීතියද තියෙන්. කොයි නීතියද තියෙන්. එහෙම නීතියක් නෑ. එහෙම නීතියක් නෑ. ඒ නිසා පාලිමේන්තු වර ප්‍රසාධය හා බලතලවන කියන්නේ පාල්ලිමේන්තුව ඇතුළේ සබහ ගැබ තුළ යම් මන්ත්‍රීවරෙක් කෝ කවුරලි කරන්න කතාවක් ෝ කරන ක්‍රියාවත් සම්බන්ධින්. ඒක සම්බන්ධෙන් හට විද්ව කටයු කරන්න ෑකි කාරනයති. ඒ නිසා තමයි මේක කාරයට බොහම පැහැදිලු කියන්න තියන්නේෙ දැඟ අපිට පේනවා. සියතවගේ මාධ්‍යායතන් ඒ වගේ අන රජයට පටහැනි විරුද්ධයම් අදහස්දරන රජයට එරෙහිව යම් අදහස්දරන රජය කියනකම එහහියෝ හැටියට අනුමත නොකරන. අපි දන්න සීත සිරස ගේ මාධ්‍යයතන ගන්නවක්ති නොම මේනකට රට සක්‍රීව ජනතවත් එක නතාවක පැත්ත හිටගන්න. න්න ඒ මාධ්‍යායතන දැන් මර්ධනය කරන්න, ලි ල ර ප්‍රසාද පනත ප ච්චක පට ග තින ැන් මේයන විදිර ගියොත් දැ මේ අන විදිර ගයොත්තේෙම මංගහිතන් අපිට සිද්ධවෙව ්‍රේෂ්ාධිරන ඉදිරියේ යම් නොඩු පැවරීමක් කල්ලා ශ්‍රේෂ්්‍රාධි කරණය මතය මේ සම්බන්ධයෙන් විවසන් හැබැයි දැන් ඒ ප්‍රශ්්‍යාපහ මුළලට යනු ඒ ප්‍රශ්්‍යාපහ මුලට යන. ොහට යන්නන්නේ ඒ ප්‍රශ්න මලට යන්නේ ඊරඟට ප්‍රශ්නයක් එනවා ඒ කතාව ඒ කතාව එතැට එනකොට. කතා වෙතන්ට එනකොට යම් විදිහකින් ගරු ශ්‍රෂ්ඨාධිකරණය විසින්. මේ පාලිමෙන්න්තුහ වරප්‍රසාදා බලතල තියෙන්නේ ආණඩුක්‍රම වව්‍යස්ථාවට උඩින් නෙමෙයි කෙල කිව අන්න ඒති න්ද දදිරපපු ගරු ්‍රෂ්්‍රාති කරන විනිශ්චාරතුමන්ලව පවා නවතවතාවක් පාලිමෙන්තු ර ප්‍රසාද කමි දරට ගෙන්න්න පුුව තත්්වත් දැ නිර්මාණයින් පවතින. එඒසයි බහොම පැදිලොකින කරුණා කල්ලා මේ වැරද්ද කරන්නන්නේපා. පාලිමේන්තු බලතලහා වර ප්‍රසාද පනතේ බොහොම පැහැදිව තියෙනවා. මොනවද පාලිමේන්තු වර ප්‍රසාද කියන්න. මොනවද කඩකිරම් කියන්න කියලා. එක් කිසිම තැනක මේ අදහස් පලකිරීම පාලිමිෙන්තු ඇතුළෙකර කතාවක් විේචනය කිරීම පාලිමේන්තු ඇළිකර කතාවක් පිළිබඳ යම් මතවාදයක් ප්‍රකාශ් කිීම එව වැරදි හැට දක්ොළ නෑ. එතකොට ඒක දඩමීම කරගෙන. මේ මොහොතේදී තමන්ට විරුද්ධ අදහස් දරන. තමන්ගේ මතවාදයට එකඟ නොවන. තමන්ගේ මාවතේම ගමන් නොකරන්න. වෙනස් මාවතක ගමන් කරන මාධ්‍යායතන හෝ ගරු අධිකරන විනිශ්කාරතුමල්ලා හෝ මෙආකාරයෙන් මේ පාලිමේන්තු වර ප්‍රසාධ හා බලතල පනත පාවිච්චි කල්ලා මර්ධනය කිරීම මැඩ පපත්වන්නට යම සම්න්යෙන් අපි අරගල නීතිකව සංවිධාන දිියයට බරපතල දැවැන්ත විේචනෑ කෙල්ලකන. ඉල්ලෙක තමයිIMF නය සම්බන්ධයෙන් ගත්තහම මේ වෙනකොට ඒ සම්න්ධය මතවාද ගන්නාවක්තියනවා. ැි හොම හැෙලි ක්රන. මේ වෙලාේ රට නගාසිටුවීමට සහ ස්ථාවර කිරීමට යම්යම් ක්‍රියාමාර ගන්නවවා. ඒක ඇත්ත. එනිසා අIMF නය ලබා ගැනීම සම්බන්ධෙන් අපේ විරුද්ධත්වයක් නෑ. අපේ සබන්ධයෙන් විරුද්ධත්වයක් නෑ. හැබයි හැබැයි මතකතියාගන්න. දැන් සමහරක් අයට නිකම මේ ජීත පලයනිවතකට IMF අය ගත්වාගේ. ැ ිියන යි දශම නමය අපිට IMF නෑ හම්බේෙන්. හැබැ මේනිකට බිලියන පනස් එකට වැඩි ප්‍රමාණයක් නයයි බිලියන පලස් පහක් ලෑයිය. එතව බිලියන පලස් පහරගෙන මොනෝද මේ රටය කරලා තියෙන්. කිසි වැඩන ැති ව්‍යාපෘතිීක ක්‍රාත්ම කර කිසි ආර්ථික උත්පානයක් නැති වැඩවට ොදවල හිටපු ඒ මන්දමානසික නායකන්ගේ නම්ගහගන්න තිබිච්ච අත්තනෝ මතික. ඒ අවශ්‍යතාවය මත. රටේ දෙකට විසි ක්ෂ නාවගේ ජීවිත. හිංගමනට දාාලා රට බංකොලු ත්‍රටක් බවට පත් කරේ මේරටේ මිනිස්සු ෙමයි. රටේ පාලක. රට මුදල් මතිල රට ජා ිප ග ප ියල් ක ක් කිය වශන පල ල් ශ නිසා IMF යිලබ ගැීම සබන්ධෙන් IMF නයවිල්ල අපටේ අකිසි තවර කිි ේ අපි . ටක් වාස ත් ක දන සාතිකයක්ක් ඇවිල්ල මේ රටයම් ආකාරය ගොඩයන එකක කර අපි අවන්කොම සතුටි. එක වියේතු දෙයක්. හොද එහමනැත්තං මේරට කොල්ිමටමට වැටනුව. අපි දන්න වයි උඩමවට්ටම ඉන්න කිසි මනුස්සේක් කිසි පාලකයෙක් දුක්විඳින් දෙනෑ. ඒ හැම දේකීමම පීඩවට පත්වෙන්නේ මේරටේ නහිංස ගම්මතාත්ත. මේරට අහිංසක පරගැසිය ඒනිසාඒ පපුරවැසියා දුක්පිඳීම කියන කාරණ. නැවත්තන්න යම්යම් ආර්ථක ක්‍රියාමාර්ග දතයතුයි තමයි. සැයි ක්‍ර මාමර් ගන්නනල ම එනිස යාකාරනය කඩිුදු කරන්න හැකියාව තිය. එන්සාපි කියන බොම පැදිව හැබැයි මෙච්චරකල් ගත්ත නය හරහා ලැබිච්ච ඩොලර්ටික ගිය කොහෙටද කොමිස් වනේ කොයි විදිහයටටද කොමිස්පුදල් ගේ කාගේ කවන්්ටවල්ටද කියලාත් වහම හොෙලා බලන්නවොන්. අපි ැක ජනාාධපතින කියන දෂණ වංචා මැඩලීමේ යම්්‍යන්ත්‍රණයක් හදනවාක. අපි කියන්නේ නීතිය අතීතල බලපත්තන පරරිි හදන්න බෑ තමයි. හැබැයි. මේ රාට බංකොලොත් කරපු ආර්ථික ගාතකයන්ගේ එස් සුළමුල හොයලා හොරාකාපු හැම රුපියලක්ම හැම ඩොලරයක්ම නැවත් අපේ රටට ගේන ක්‍රමවේදයක් ඔය හදන් හදන දීෂනහෝ වංචාමැටලි මේේ ක්‍රමවිදි අන්තර්කත ඕනිේ. එහම නැත්තං රාජපක්ෂල ආරක්ෂා කර නාමාල්්‍ය බියෝ හුරතල් කර බැසිල් රාජපක්ෂක ොඩක්ව ඇනැවිලා. ඔය හදන දූෂණ මර්ධන වංචා විමර්ශනය ඒක වැඩක් වෙඩිනේ. ෙඩක්වෙන්නන ඇයි හොරාග අම්මගෙන් පේනහලා හොරුන්වම හොරකන් ගැන විමර්ශනය කරන කමිටුවල්ට පත් කරලා ඒ විමර්ශ්නන යන්ත්‍රට ඇතුරත් කරලා ඔය වැඩ කරලා මේක තේරුමක් වෙන්නන එනිසායි කාරණයා දාළ වෙන්න. ඉටමතුර අපි දැක් ඊය පෙර ජමෙනකොට පාල්ලිමේන්තු ඇතුළේ දැන් අර ඉස්සර ය අරගල කාලෙෙන් පස්සේ හුබස් අස්ස රිංගල හිටපු භයවෙච් ිරන්ත ච හතතාම්පු පෙටව. එක දෙන්න දැ හුම්බස්වලින් ගුල්වලින් එලියට හින්න පට ගන්යන. අපි දක් එහෙම හෝතම්පු පෙටවෙක් දෙන්නේෙක් දැන් එලියට ඇවිල්ලා පොඩි පොඩි සද්ධ දාානන්න පටන් අරන්තියන. අපි එක දැයි කියන්නේ. ක්ම එක දැයි කියන්න. ඒ තමයි පාල්ලිමේන්තු ඇතුළේ. ඔය දාන ලොකු සද්ද වලට අදාළ. ප්‍රකාශ පාල්ලිමේන්තුවේ පඩිය බැහැලා එලියට ඇවිල්ලා එක පඩිය බැහැලා පුළුවන්නම් කරන්න. පුළුවන්නන් කරන්න. අපි දන්නවා. ඒ කරන්න තමුල් ලට කොන්ද පන්න. ඔය තමුල්ලා හැමෝම නැටවෙන්නේ. ඊළඟ ඇමති සංචෝධනටිකෙන කොට මොක් කර ඇමිටක් සූපන්න බලගෙන මයි ඔය සේල කටයුතු ම මේ කොට කරගෙනයන් එනිසයි බහොම පහැදිලි කියෙනවා බොහොම පැහැදිලක කියෙනවා පාලිමේන්තු වර ප්‍රසාදාහ බලතල යෙන්නේ. ඔය විදිර කතා කරගන්න පුළුවන් වෙන්න තමයි එනිසායි අයා කරෙන් කතා කරනක හොඳයි. හැබැයි. හැබැයි ඔය සිංහ නාදය අපි ආසයි පාල්ලිමේන්තුුවෙන්. එත් ඔයි දිර මහන් කොන්දක් තියෙනවනං දැනවන මිනිස්ු තාමත් තමුුණ එක් ඉන්න කියෙ මජන නෝජතයෝ කියලා අපි කියෙනවා පාලිමේන්තුුවෙන් එක පඩියක් එෙදිියට බැහැලා ඔය සද්ධ සියල්ලක්ම දාන්න කියලා අන්න එදාට තමුල සියලු දෙනව නීති ඉදියේේද හම්බ වෙන්න අපිසිල්ුද බලාගෙන බොමස්සද